සියල්ල සියල්ල මනසින් අත්හැරියොත් නිවන් දකින්නවද නැද්ද? නිවැරදි, ඔබ වහන්සේ නිවැරදි ශ්‍රේෂ්ඨයි. ඔබ වහන්සේ කාරණාව මනාකොට තේරුම් ගත්තා. සියල්ල මනසින් අත්හැරියොත් නිවන් දකින්නවා. සියල්ල මනසින් අල්ලගන්න කලින් නිවන් දැක්කේ නැතියි. මේක වැටහුනොත් රාහත්. සෝවාන් සතරදාගාමනාගමන කෙලින්ම රාහත්. සියල්ල මනසින් අත්හැරියොත් නිවන් දකින්නවා. එහෙම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. සියල්ල මනසින් අත්හැරියොත් නිවන් දකින්නවා. හැබැයි සියල්ල මනසින් අල්ලගන්න කලින් නිවන් දැක්කේ නැතියි. එයා නිවන් දැකලා ඉන්න බව එයා හඳුනාගත්තේ නැති නිසා. එහෙනම් අත්හැරියට පස්සෙලු එයා දැනගන්නේ මම දැන් කිසිම දෙයකට අවු වෙලා නැහැ. පීටීමකුත් වෑයම් කිරීමකුත් මන් තුල නැහැ. ඇලීමකුත් ගැටීමකුත් මන් තුල නැහැ. එහෙනම් මන් නිවිලා, මන් නිවන් දැකලා. ඒක එයා දැනගන්නවා. එතකොට තමයි rahat වෙන්නේ. ඉපදෙන හැමෝතුලම rahat බෝධිය තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි ඒක එයා අඳුරගෙන නැහැ. සම්මා සම්බුද්ධත්වයේ පතනවා නම් ඒ සම්මා සම්බුද්ධත්වය ඇතුළ තියෙනවද නැද්ද? තියෙනවා. අසංකේ දක්වා යනවා ඒක මතු වෙන්න. හැබැයි ඒක ගිහිල්ලා කොතන දවසක මතු වෙන්න නම් ඒක තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. එහෙනම් ඒක ඇතුළ තියෙනවා. ඒ අඳුරගෙන නැහැ. අඳුරගන්නේ එදාට. සාරාසංක කල්ප ලක්ෂයකට පස්සෙලු සිදුවත් කුමරු අඳුරගත්තේ ඕක තමයි සම්බුද්ධත්වය. ඒ බෝධිසත්ව ඇතුළ ඒක තිබිලා හැමදාම. අඳුරගන්න එච්චර කාලයක් ගියා. කිසිම දෙයක් අල්ලාගෙන නැති කාලේ එයා නිවන් දැකලා. නමුත් නිවන් දැකලායි කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා පිරිනිවන් පාන්නේ නැහැ. අදත් අපි තුල රාතන් වහන්සේ ඉන්නවා. ඒ නිරෝධ සමාපත්තිය තියෙනවා. තාම අපි අඳුරගත්තේ නැහැ. ඒ නිසා පිරිනිවන් පාමක් නැහැ. නැවත ඉපදීමක් තියෙන්නේ. තාම අඳුරගෙන නැහැ. ඒ රාතන් වහන්සේ කොයිද ඉන්නේ? මගේ රාතන් වහන්සේ කොයිද ඉන්නේ? මගේ රාතන් වහන්සේ ඔයන තාක්කල් ඒ රාතන් වහන්සේ මට හම්බ වෙන්නේ නැහැ. ඔයන මමමයි ඒ රාතන් වහන්සේ කියලා දැනගත්තාමලු ඒ රාත් බෝධි අවදි වෙන්නේ. බලන්න කොච්චර සරලද කියලා. ඔයන තාක්කල් හම්බෙන්නේ නැහැ. ඒ හොයන මමමයි කියලා දැනගත්තාමලු ටග්ගල එයා දැනගන්නේ ඒ මම තමයි කියලා. එතකොටල නිරෝධ වෙන්නේ. ඔයන තාක්කල් රාතන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි ඒ හොයන කෙනාමයි ඒ රාතන් වහන්සේ කියලා අඳුනගත්තාම එයා rahat වෙනවා. එතකොට මොනවද නිරෝධ වෙන්නේ? අර ඔයන කෙනා නිරෝධ වෙනවා. ඔයන කෙනා නිරෝධ වෙලා තැම්පතුවක් ඇති වෙනවා. තැම්පතුවක් ඇති වෙනවා. එතන පුද්ගලෙක් නැහැ. නිෂ්කලංක භාවය. අර දුවලා 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 එකපාරට නැවතුනාම එහෙම නැවතීමක් අට ගන්නවා. ඒ නැවතීම තමයි බුදුහාඳුර කියන අඟුලිමාලට අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඒක වෙන්නේ නැත්තේ ඒ නිරෝධය අපි ප්‍රත්‍යක්ෂ කරන්න ගියාට ඒ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන ධාරිතාවට වඩා කෙලෙස් ධාරිතාව වැඩි, බැඳීම් වැඩි. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒකයි කමඨාන් වලින් ಗುಣ වඩලා කෙලෙස් අඩු වෙන තරමට අර ඉක්මනට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඉක්මනට ප්‍රත්‍යක්ෂ වෙනවා. හැමෝතලම නිරෝධය තියෙනවා. ඒක අවදි කරගන්න ඒගොල්ලෝ දක්ස නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන සියලුම පළ ටික හැමෝතුලම තියෙනවා. සත්තුලඟ තියෙනවා. ඒගොල්ල කවදා හරි මිනිසත් භවයට ඇවිල්ලා ඒගොල්ලෝ ඒ ඵලයටපත් වෙන්න නම් ඒක තිබිලානේ සංසාරේ. ඒක අවදි කරගන්න බෑ. ඒ දක්ෂකම නෑ. මේ ලෝකේ සියලු සකුරා කුඹියගේ ඉඳලාම ඒක තියෙනවා. ඒ රහත් ඵලයේ තියෙන නිරෝධය තියෙනවා. මාර්ගය වැඩෙන බව දැන ගැනීමද මාර්ගය? මාර්ගයේ නොවැඩීම දැන ගැනීමද මාර්ගයේ? ඔබ වහන්සේගේ කමඨං වල තියෙන ප්‍රශ්න ہوا۔ මාර්ගය යන කුමක්ද? වැඩෙන එක දැනගන්න එකද නොවැඩෙන එක දැනගන්න එකද? එතනමයි ඉර වෙලා ඉන්නේ. මාර්ගය යනු වැඩෙන එක දැනගැනීමක් නොව නොවැඩෙන එක දැනගැනීමකුත් නොව ඒ දෙක තුලින්ම නිවීම දැනගන්න ඕනේ. නිරෝධය කියලා කියන්නේ නිවීම. දැන් මම වඩන ධානය වැඩෙනවද කියලා දැනගත්තාම ධානය වැඩෙනවා. නොවැඩෙන එක දැනගත්තාම අඩුපාඩු දුර්වලකම් ටික පේනවා. එතකොට ඒ ටිකත් අදා ගන්නවා. ඒ දෙක තුලම යාගි නිවීමකෝ. ඒ දෙක තුලින්ම නිවීම දැනගන්න ඕනේ. තමන් වඩන මාර්ගය තුල වැඩෙන දේ තුලත් තමන් නිවීම දැනගන්න ඕනේ. නොවැඩෙන ප්‍රතිසතිය තුලත් නිවීම දැනගන්න ඕනේ.
දැන් මෙතන ගිලම්පස එකක් තියෙනවා. ඒක මගේ නම් මට දැන් ඇවිලීමක් තියෙනවා. මොකද්ද? ඒක ගන්න ඕනේ, වළඳන්න ඕනේ, ඊට පස්සේ ඕ දාන්න ඕනේ, කෝප්පෙ ගින් තියන්න ඕනේ. මගේ නෙමෙයි. දැන් ඇවිලීමක් තියෙනවද? ඔච්චරනේ අදන්න තියෙන්නේ. ඔච්චරනේ අදන්න. ඒක දැනීමක් විතරයි. බැලීමක් නෙමෙයි. රූපයක් දැක්කා නෙමෙයි. දැනීමක් පමණයි. අර දාරුකිරියට භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒ වගේ එකක්. ඒ දැක්ම තුල තියෙන දැනීම විතරයි ගන්න කියන්නේ. ඒ දැක්කේ මොකද්ද කියලා ගවේෂණය කරන්නේ නැහැ. එතකොට ඒක නිරෝධ වෙලා යනවා. දැන් අපි කෙනෙකුට කෙනෙක් ගානවා. ඒක අපි රූපවාහිනියකින් බලනවා. ඒ ගාන කෙනා තවත් කෙනෙකුට ගානවනේ. ඒ වේදනාව රිදීම දැන් මෙතන භෞතිකව තියනවාද? ඒ ඒ ගාන ගැත්ත එකක්. ඇත්ත එකක්. නමුත් ඒක රූපවාහිනිය යන්නේ. ඇයි ඒ වේදනාව, ඒ දැනීම මෙතන නැත්තේ? එහෙනම් මේ ලෝකේ ඔක්කොම හැමතැනම තියෙන සිද්ධි විතරනේ. ඒ සිද්ධිය මගේ කරා මම දත්මිටි කන බලන්නකො. අර මනුස්සයට ගානවා කියලා මම දත්මිටි කන, මම ඒක ඇතුලේ ඉන්නවා දැන්. අර අහිංසක මනුස්සයට ගානවනේ, ඒක දරන්න දත්මිටි කාගෙන බලන්නේ. සමහරට නියපොතු හපලබල ලේත් වෙනවා. ඒක දරාගෙන ඉන්න බෑ. ඒක මගේ කරගෙන. එහෙනම් මේ ලෝකේ මේ ඇස් දෙක කියන කැමරාවෙන් මේ චිත්‍රපටියක් බලනවා. පින්ඩපාත යනවා චිත්‍රපටියක්. මිනිස්සු ඔක්කොම ඇවිල්ලා දාන්න බෙදනවා චිත්‍රපටියක්. ඒක සිද්ධියක්. ඒක අරනිකා තිරෙන් බලනවා වගේ බලාගෙන ඉන්නවා. මිනිස්සු යනවා, මිනිස්සු එනවා, සත්තු යනවා, කුරුල්ලෝ ගිල්ලෙනවා. ඒව බලාගෙන ඉන්න කම්පා වෙන්නේ නැහැ. ඒක චිත්‍රපටියක්. මොකදන්නේ මේ කුරුල්ලා කෑ ගන්නෙ? මේ සතාන මොනවද ගණ්ඩද? ඒ කියන්නේ මගේ එකක් ගණේ. දැන් මම සෝක ඇතුළට ගිහිල්ලා මම ඒක ඇතුළේ රඟපානවා. මම නිතරම එළියේ ඉන්න ඕනේ. නිරෝධයට පත් වෙච්චාගේ මානසිකත්වයේ අට සමාපත්තිය ඉන්න මානසිකත්වයේ ඒගොල්ලෝ නිතරම එළියේ ඉන්නේ. ඒගොල්ලෝ අර කැතුල්ට යන්නේ නැහැ. රූපයන් ඇතුළට යන්නේ නැහැ. ඒක ඇතුළේ අඬනවා නම් මෙයා අඬනවා. එයා එහෙම අඬන්නේ නැහැ. අඬන එක බලාගෙන නැයි එයා එළියේ ඉන්නේ. එයාට ඇඬෙන්නේ නැහැ. අද ගොඩාක් දේවල් අපි ඒවා දකිනකොට, හැයෙනකොට, දැනෙනකොට, සිතෙනකොට අපි ඒක බවට පත් වෙලා. පත් වෙලා ඒක අපේ කරගෙන ඊට පස්සේ ඒකින සංසාරය තුළ පැවැත්මක් තියෙනවා. ඒ හැම සංස්කාරයක්ම පැවැත්ම නිර්මාණය කරනයි. අපිට පැවැත්ම දැන් හැදිලා ඉවරයි. මිනිස්සු බයිනවා. මගේ කරගත්තොත් මට බැන්නනේ. මම බැනුම් ඇව්වනේ. දෙකක් තියෙනවා. මට බැන්නා, මම බැනුම් ඇව්වා. දෙකක් තියෙනවා. මනසෙක් බැනගෙන හිටියා එතන. කාටද දැන්නේ? දන්නේ නැහැ. බැනුම් අහලත් නැහැ. ඒ මනුස්සයා මට බැනලත් නැහැ. ප්‍රශ්න දෙකම නැහැ. සම්මාසෝතේ. හරි සරලයි. සිතේ සිටිවිල්ල කවදී වුණා? ටික වෙලාවක් පැවතිලා ඒක ගියා. ඔබ වහන්සේ රාගීමනේ නැහනේ. ඇයි මම රාගීමනේ කළා නේ? ඒක නිකන් ආවේ. ඇවිල්ලා ටික වෙලා තිබිලා ඒක ගියා. ඇයි ගියේ? ඒක මන් දන්නේ නැති සිතෙන් තම ආන්න ඕනේ ඒක. මම දන්නේ. එහාට යවත් තියෙනද නැහැ. කෙලෙස් නැහැ. පැවත්ම එහෙම එකක් නැහැ. එනම් මේ සිත දිහා බලනවා, සම්මා සතිය වඩනවා. එහෙම නැත්නම් එයා මේ චිත්තානුපස්සනා වඩනවා කියලා කියන්නේ මොකද්ද? ඒ එන හැම චෛතසිකයක් දිහා බලාගෙන ඉන්නවා. සිතේ සිටිවිලි අට ගන්නවා. සිතේ සිටිවිලි පවතිනවා. සිතේ සිටිවිලි නිරෝධ වෙලා යනවා. මම දිතුවේ නැහැ. සිතේ නිකන් ආවා. පැවතුනේ. ඉතින් ඒක ටික වෙලා තිබුණා. ඇයි ගියේ? දන්නේ නැන්නේ මම. ඒක ගියා. ඒක ගියා. සම්මා සතිය හරි සරලයි. පොඩි කට්ටියට මේක ඉක්මනට වැඩෙනවා. අවුරුදු 7 8 මේක දුන්නාම එයා බලාගෙන ඉන්නවා. බඩගිනිය හදනවා. බඩගිනිය හදනවා. ඒක එයා දන්නවා. සිතිවිල්ල. ටික වෙලාවකිනකොට එයාට හිතෙනවා මේ ඊයේ කෑම කාපුවා. ඊයේ කෑම කාපුවා මතක් කරනකොට බඩගිනිය නිවුණා. ඇයි? ඊයේ කනකොට බඩගිනිය නිවුණනේ. ඒක දැනුණා. ඒතොර හිතුණා දැනුත් නිවුණා කියලා. හැබැයි දැන් කෑවේ නැහැ. එයා එක බලනවා. ඒතුළු සිතිවිලි වලින් ඇතෙනවා, සිතිවිලි වලින්ම සංසිඳෙනවා. එහෙනම් සිතිවිලි තමයි මේ හැමදේටම මුල. එයා කියනවා යන්න කියලා, ගිය බව දැනගත්තම ගියානේ එහෙනම් හරි කියලා එයා නිවෙනවා. ගන්න කියනවා ගන්නකම් කරදර කරනවා. ගත්තට පස්සේ ගත්තයි කියලා දැනගත්තාම ඊට පස්සේ සංසිඳෙනවා. එයා එහෙනම් මේ සිතේ සංසිඳ වීමක් තියෙන්නේ. ආයතන වල සංසිඳ වීමක් තියෙන්නේ. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩුවත්, සතර සතිපට්ඨාණයෙන් වැඩුවත්
චතුරාර්ය සත්‍යයෙන් වැඩුවත් මේ ආයතනවල මේ කෙලෙස්වල ගනුදෙනුවල සංසිඳ වීමක් තියෙන්නේ. මේක දකින්න ඕනේ. ඒක නිවැරදි. කමඨාන නිවැරදි. ඒක තුළ නිවීමක් තියෙනවා. නිවීම කට ගන්නව නේද? ඒක නිවීම කට ගන්නව. හැබැයි නිරෝධයට ටිකක් කල් යනවා. මොකද්ද? ඒ අන්තයට ගනුදෙනුව බාර දෙනකොට එතන පරිපාලනයක් වෙනවා. තමන් එතන කටයුත්ත දිගටම කරන්න ඕනේ. ඒක කරන්නේ නැතුව ඉන්නකොට අරකට වඩා විවේකයි. ඒක කෙලවරක් නෑ. එතන ඒ නිසා තමයි අර නිරෝධයට ටිකක් කල් යනවා. වැඩෙනවා, මාර්ගය වැඩෙනවා. කෙලෙස් ගොඩක් අඩු වෙනවා. සමහර කෙලෙස් ඒක ඇති වුණාට එකින් කර්මයක් හැදෙන්නේ නෑ. නිරෝධ වෙනවා. හැබැයි නිරෝධයට කල් යනවා. එහෙනම් ඒ කෙලෙස්ේ සිත විසින් නිර්මාණය කරගත්තා. සිත විසින් පැවතුවා. සිත විසින් එක නිරෝධ කරයි. ඒක ක්‍රියා වෙන්නේ නැති නිසා, ඒකට කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ටික වෙලාවක් තිබිලා ඒක ගියා. අපි හැම එකක්ම ඒ විදිහට අට ගැනීමත්, ඒ අටගත් එක පැවතින එකත්, ඒ පවතින එක නිරෝධ වෙන එකත්, ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක කිසිම දෙයකින් සංසන්දනය කරන්නේ නැහැ. දැන් මෙතන ක්‍රියාවලියක් නැහැ. සිත සිතට පාඩුවේ වැඩ කරනවා, ඇස ඇසට පාඩුවේ වැඩ කරනවා, කන කනට පාඩුවේ වැඩ කරනවා, කය කයට ඕන විදිහට ක්‍රියා කරනවා. හැබැයි හැම එකක්ම 100% බලාගෙන විතරයි ඉන්නේ. වෙන මොකවත් කරන්නේ නැහැ. දැන් ඉක්මනට නිරෝධ වෙනවා. ඇයි? අර ක්‍රියාවලියක් නැහැ. ඒ පරිපාලනයක් නැහැ. අරකට හරි. ඒක වැරදි නැහැ. හැබැයි ඒක තුල යම්කිසි ක්‍රියාවක් කරන්න ඕනේ අපි. දැන් මෙතන ඒ ක්‍රියාව නැහැ. ක්‍රියාව නැහැ. අරකට වඩා ඉක්මනට මේක නිරෝධ වෙනවා. රාගය විරාගයට බාර දෙනවා. ඔව්. රාගය විරාගයට බාර දීම තුල තවත් ධර්මතාවයක් එතන අට ගන්නවා. මොකද්ද? රාගය අපි පවත්තන්නේ නැහැ. අබේ විරාගය පවත්නවා. ඇයි? විරාගය නඩත්තු කරනවා රාගයක් ආවොත් බාර දෙන්න. බලන කොච්චර අපිට වැරදෙනවද කියලා. හැබැයි රාගය විරාගයට බාර දෙන්නේ නැතුව ඒ රාගය රාගයටම බාර දෙනවා නිරෝධ වෙලා යන්න. දැන් විරාගයක් නඩත්තු වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අටගත්තා. ඒ ප්‍රශ්නෙටම ප්‍රශ්නේ බාර දුන්නාම ඒකම උත්තරේ බවට පත් වෙනවා. සරල ක්‍රමයක්. එහෙනම් දැන් නිරෝධය වඩන්න පුළුවන්. වෙන මොනවාරි කමටහන් ප්‍රශ්න ගැටලු තියෙනවද? නිරෝධය සිතෙන් අඳුන ගන්න තාක්කල්, නිරෝධය තමන්ගේ සිතින් අඳුන ගන්න තාක්කල් එයා කවුද? පුදුජනයි. නිරෝධය තමන්ගේ සිතින් අඳුන ගත්තට පස්සේ එයා කවුද? රාතේ. ඒක තියෙනවා. කොච්චර කෙලස් තිබුණත් ඒක අඳුනගත්ත මොහොතේ ඔක්කොම නිරෝධ වෙලා යනවා. ඒක අඳුන ගන්න තමයි මේ කමටන් වඩන්නේ. එහෙනම් කුමන දේ කෙරුවත් වරදක් නැහැ කෙලස් නිරෝධ වෙනවා නම්. එළිය වැටෙනකම් මං හැරිලා ඉනවා. ලේ පිච්චෙනවා, ස්ලතු වෙලා, නින්දන අවිවේක. හැබැයි කෙලස් නිරෝධ වෙනවා. එහෙනම් හැරිලා ඉන්න. හොඳට විවේකයෙන් සතපිලා හිටියාම කෙලස් නිරෝධ වෙනවා. එහෙනම් සතපිලා විවේකයෙන් ඉන්න. සක්මන් වැඩිපුර කළාම කෙලස් නිරෝධ වෙනවා. එහෙනම් ඇවිදින්න. සක්මන් මළුවේම ඉන්න, වැඩ ඉන්න, එතනම වැඩ ඉන්න. එළියට එන්න එපා. ඔබවන්සේකෙම ඉන්න. ඇයි? කෙලෙස් නිරෝධ වෙනවා. කුමක් ක්‍රියාවලියෙන් කරනකොට ආශ්‍රව දුරු වෙනවද? කෙලෙස් දුරු වෙනවද? ඒක තමයි මාර්ගය. ඒක තමයි කමඨාන. කුමක් ඇහෙනකොට කෙලෙස් දුරු වෙනවද? ආශ්‍රව දුරු වෙනවද? ඒක තමයි ධර්මය. ඒක තමයි ශ්‍රවණය කරන්න ඕනේ. ඒක තමයි පුරුදු කරන්න තියෙන්නේ. වෙන මොකක් ප්‍රශ්න ගැටලු තියෙනවද? හොඳයි.